අයිබෝන් අද දවසේ පුවත් ගැන පැත්ත කියන් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම තිරේන දේශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අත් අඩංගුවට 11 දක්වා රිමාන්ඩ් මද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා ජනපතිගෙන් ප්‍රකාශයක් අගවිනිසුරු විවාදය මැති සභය උණුසුම් කරයි විපක්ෂ මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ පාර්ලිමේන්තුවට කොළඹ ආරක්ෂක විද්‍යාලයේ විදුහල්පතිට තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධතාවක් කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ලබන 11 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙනුනේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගිවිසුමක් ඇති බව හුවා දැක්වීම සඳහා කූට ලේඛන සකස් කළ බවට වූ චෝදනාව යටතේයි. දවසේ පුවත අද පෙරවරු 11 දහිට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තිස්ස අත්තනායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබු අතර නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේ අදාළ කරණාව දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්ති යටතේ වරදක් බවයි. කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායකර මහතා හමුවට ඉදිරිපත් කළ තිස්ස අත්තනායක මහතා ලබන 11 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට එහිදී නියෝග කෙරුණා. සැකකරුට අප නොදෙන ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දිනක බලා සිටීම හේතුවෙන් අප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවද කියා සිටියා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරණිවත් වූ තිස්ස අත්තනායක මහතා අනුතුරු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ගිවිසුමක් පිළිබඳව අදහස් පළ කළා. මගේ අතේ තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ එක්ක අත්සන් කරපු අභ්‍යන්තර ගිවිසුම. මේ ගිවිසුම මට ලැබුණාම මම කල්පනා කරා දෙවරක් මේක රටට කියනවද නැද්ද කියලා. මේ ගිවිසුම ඉතාමත් බරපතලයි. මේ එකඟතාවයේ හරහා හමුදාව දිනාගත්ත ඓතිහාසික ජයග්‍රහණ පාවල දෙන්න සූදානම් වෙනවා. මේ ගිවිසුම අත්සන් කළා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා. තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ එම ලියවිල්ලේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඊට පසු දින මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. කූට ව්‍යාජ ලේඛන හදලා කිසිම හිරිකිතයක් නැතුව රටේ ජනතාව නොමග යවන්න මේ කරන පහත් පෙළේ ඉතාම පිළිකුල් සහගතව හෙලා දකිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් මමවත් කිසිම ලේඛනයකට අපි දෙන්න අද වෙනකන් අත්සන් කළා නැහැ. මගේ අත්සන නෙමෙයි එතන තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අත්සන නෙමෙයි තියෙන්නේ. අපි දෙන්නට වුවමනා ප්‍රධාන කාරණා ටික කෙලින්ම අපි චන්ද්‍ර ප්‍රකාශයට දාලා තියෙනවා. මේක ව්‍යාජ ලියවිල්ලක්. ව්‍යාජ අත්සනක් දාලා තියෙන නිසා පොලිස්පතිතුමාට දැන් ලිපියක් එවලා තියෙනවා. මේ ගැන විභාග කරලා බලන්න. ඒක අපරාධයක්. පසුව රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් මාස 24 වෙනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර අතර එදී අනාවරණ වූයේ අදාළ ගිවිසුම සහ ඊට යොදාගත් අත්සන්ද ව්‍යාජේවා බවටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තිස්ස අත්තනායක මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුව සිදු කළ පරීක්ෂා කිරීමලින් අනතුරුවයි. මේ අතර පාර්ලිමේන්තුවේදී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මන් දන්නේ ඔබතුමාට දැනුවාද කියලා තිස්ස අත්නායක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත්අඩංගුවට අරන් තියෙනවා සාමාන්‍ය සම්ප්‍රදාය උනේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට දන්නවනම් කතානායකතුමා දැනුවත් කළා තමයි ගන්නෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා මාව අත්අඩංගුවට ගත්තා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඉතින් යහපාලනය කියන්නේ ඒක නෙවෙයිනේ ඒ කාලේ වරද්දක් කරා කියලා දැන් වරද්දක් කරන එක හරිද ඉන්දුවක් දුන්න අවශ්‍ය නැහැ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් මම හිතන්නේ අපි සියලු දෙනාට වැදගත් වෙන කරුණක් මේක. අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න පුළුවන් විරුද්ධ පක්ෂයේ ඉන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඔබතුමාට දැනුවත් කරනවා නම් තමයි වඩා හොඳ කියන එක මගේ අදහස. ඔබතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අපිට ලබලා දුන්නොත් මම හිතන්නේ අපිට ඉදිරියට හිටපු කතානායකවරුන්ගේ අපිට තීන්දුව අදාළ වෙන්නේ නැහැ එතකොට. ඔබතුමා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා අපිට යම්කිසි ක්‍රියාපිළිවෙතක් දෙන්න. මොකද අපිට මේ සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා. හොඳයි. පසුගිය කතානායකතුමන්ලා මේ පිළිබඳව දක්වපු නියෝගයන් උපදෙස් දෙන එක පසුවට ඒ පිළිබඳව පැහැදිලි උපදේශයක් ලබා දෙන්න. දවසේ පුවත මද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා පැවසුවේ එහි පළමු පියවර ලෙස දුම්වැටි පැගැට්ටුව මත රූපමය අවවාද 80% දක්වා වැඩි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙනෙන බවයි. කෝට්ටේ නාග විහාරස්ථ සමස්ත ලංකා අමාත්‍යප තරුණ සංවිධානයේ 43 සංවත්සර උළෙලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මෙම උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී. ඊට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දෙක්ව සිටියා. මෙහිදී කෝට්ටේ නාග විහාරස්ථ සමස්ත ලංකා අමාත්‍යප තරුණ සංවිධානයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ජනාධිපතිවරයාට සමෘත්තිලිනයක් පිළිගන්වනු ලැබුවා. සිගරට් පැකට්ටුවේ සෞඛ්‍යමය අවවාද සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු 2013 අදාළ කැබිනට් සංදේශය මම මොනතරම් දෝෂාරෝපණයට ලක් වෙලාද කැබිනට් මණ්ඩලය දා ප්‍රතික්ෂේප කළේ කියලා මට මතකයි අපේ ආමුදුනේ. ඒ වෙලාවේ මට කිව්වේ විදිහේ මේ පනත සංශෝධනය කළොත් මේ රටේ සිගරට් එකක් බොන්න බැරි නිසා සුද්දෙක් මේ රටේ ඉන්න එකක් නැහැ කියලා එක. ඉතින් එවැනි බාධාවන් තුල තමයි අපි යම් ප්‍රමාණයක හොට හෝ ඒ කාලය තුල යම් යම් ජයග්‍රහණ ලබා ගත්තේ. නමුත් අපි මෙවර අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව සඳහන් කළා දින 100 වැඩ පිළිවෙල තුලත් ඉන් එහාටත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතාම දැඩි ප්‍රතිපත්තියක් අපේ රට තුල ක්‍රියාත්මක කරන බව. ඒ නිසා මේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැනට 160 ප්‍රමාණය කලින් අපේ තිබුණු 180 අපි නැවත පාර්ලිමේන්තුවේ පනතකින් එය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කරලා තිබෙන්නේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පසුරුවේ මෙරට සංචාරයක නිරත පොදුරාජ මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතාද හමු වුණා. දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය අද පසුරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. මෙට අමතරව සහකාර රාජ්‍ය ලේකම්වරිය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමගද සාකච්ඡා පැවැත්තුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය අතර හමුව සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මෙහිදී දෙරටට වැදගත් වන ක්ෂේත්‍රයන් රසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුණා. මෙතර නිෂා බිස්වාල් මහත්මිය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. ඒ අරලිය ගහ මන්දිරයේදී. දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය විදේශ අමාත්‍ය මංගල සමරේර මහතා හමුවේ අද පෙරවරුවේදී. විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡා සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අතුල් කේෂප්, එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ක්ලින්ටන් බ්‍රවුන් සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහතුරුන්තුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව ඔවුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. The assistant secretary and I have discussed a range of issues. සහකාර රාජ්‍ය ලේකම්වරිය සහ මම ශේෂ්ඨයන් රැසක් පිළිබඳව සාකච්ඡා කළා. අප දෙරට අතර ද්විපාර්ශ්වික සමානතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව අපිට අවශ්‍යයි දෙරට අතර සබඳතා නව තලයකට ගෙනීමට. මම බලාපොරොත්තු වෙනවා ලබන පෙබරවාරි මාස 12 වෙනිදා වොෂින්ටනයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා හමු වෙලා ඊට දාල සාකච්ඡා තවදුරටත් පවත්වන්න. February. I am indeed excited to be here in Sri Lanka to see for myself. ලෝකෙම ශ්‍රී ලංකාව පිළිබඳ කතාබහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට හැකිවීම පිළිබඳව මම අතිශයින්ම සතුටට පත්වනවා. ජනාධිපති ඔබාමා වගේම රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සුබ පැතුවා ශ්‍රී ලංකාවේ ඡන්දදායකින්ට ඔවුන්ගත් ඓතිහාසික ක්‍රියාමාර්ගය පිළිබඳව. ඒ වගේම නව අවස්ථාවන් දැන් විවෘත වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දින 100 වැඩපිළිවෙලේ ඇතැම් කරුණු මේ වන විටත් කෙටි කලක් තුළ ඉටු කරගෙන තිබෙනවා. නමුත් අපි හඳුනාගෙන තිබෙනවා තවත් බැරෑරුම් ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගත යුතුව තිබෙන බවට. ඒ වගේම මෙරට ආර්ථිකය යළි නගා සිටුවීමට, දූෂණය පිටුදැකීමට, යහපාලනයේ ශක්තිමත් කිරීමට වගේම මානව හිමිකම් තහවුරු කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට පුළුවන් එක්සත් ජනපදය සමග හවුල්කරුවෙකු සහ මිත්‍රයෙකු වශයෙන් ඉදිරියට කටයුතු කරන්න. වෙළඳ ආයෝජන ඇතුළු ක්ෂේත්‍රයන් ඔස්සේ අපේ සහයෝගිතාවේ තවදුරටත් වැඩි දියුණු කරන්න අපි ඉදිරියේදීත් කටයුතු කරනවා. අපේ රජය තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකා රජය සමග ඉදිරියේදීත් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ එක්ව කටයුතු කරන්න. මෙම හමුවේ අනතුරුව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද මාධ්‍යට අදහස් පළ කළා.
දීර්ඝ කාලයක් ඇමරික එක්සත් ජනපදයේ සමග තිබුණු රාජතාන්ත්‍රික සබඳතා ඉතාමත්ම දුර්වල තත්වයක තිබුණේ. ඒ නිසා අපේ රටට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේනමැතිතුමාගේ නව රජය අපි බලන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකට සිටින්නට පුළුවන් රටක් ගොඩනගන්න. මේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර සහයෝගය ඉතාමත්ම වැදගත් කාරණයක්. විශේෂයෙන්ම ලෝකයේ දැවැන්තතම රාජ්‍ය වන ඇමරික එක්සත් ජනපද රාජ්‍ය සමග රාජතාන්ත්‍රික සබඳතා ඉතාම ඉහළ තත්වයකට පත් කරගන්න. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ පිළිබඳව නිල ආරාධනාව ලබන සතියේ මංගල සමරුව ඇතුමා විසින් කරනු ලබනවා. ඊටත් ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සංචාරයන් අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා අතීතයේ පාඩම් වලින් ඉගෙනගෙන රටක් විදිහට ඉදිරියට යන්නට අපිට අවස්ථාව ලැබෙයි කියලා. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා ප්‍රධාන වශයෙන් මෙල්ල කරේ ඇමරිකා එක්සත් ජනපදය. උන් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලබන මාසේ වාර්තාවකුත් එක්කත් ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් සිදු වුණාද? ඉදිරියේ තිබෙන සියලුම වැදගත් රාජතාන්ත්‍රික කාරණා පිළිබඳව සාකච්ඡා කළා. ප්‍රතිඵල මාධ්‍යවලට කීම රාජතාන්ත්‍රික ක්‍රමවේදය නොවේ. එක දෙයක් තියෙනවා. අද සාකච්ඡා ඉතාමත්ම සාර්ථකයි.